හොඳයි පින්නතුනි අද මේ පුරපතුළු සක් පොහෝ දවසේ අපි හැම දෙනා ඉතාම ගහම්බීර පුණ්‍ය නිධානයක් නිධාංගත කර ගන්නට යෙතුණා. ඉතින් අපි මුලින් මතක් කරපු විදිහට මේ බක් පුරපතුළු සක් පොහෝ දවස වැදගත් වන්නේ පින්නතුනි මහා කරුණිකාණන් වහන්සේ අපි දන්නව හැමදාම මහා කරුණා සමාපත්තියට සමය දිලා උන්වහන්සේ ලෝකේ බලා වදාරනවා. එහෙම ලෝකේ බලා වදාරනකොට උන්වහන්සේ දැක්කා මේ දිවයිනේ නාරජුන් දෙපළක් මැණික් පළඟක් පුටුවක් වෙනුවෙන් සටනක් ආරම්භ කරන්නට යන අවස්ථාව ඒ විවසනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා ලෞතුරා බුද්ධ රාජ්‍යයෙන් පස්වෙනි වස නැවතත් මේ දිවයිනට වැඩම කොට වදාළේ විශේෂයෙන් නාගදීප චෛත්‍යස්ථානයේ තියෙන ප්‍රදේශයට උන්වහන්සේ වැඩම කොට වදාළේ අද වගේ බක්පුර පතුළුස්සක් පොහෝ දවසක. ඉතින් චෝලෝදර මහෝදර කියන මේ නාරජුන් දෙදෙනා පිට සටන සමතයකටපත් කරලා ඒ අය සමග සම්පන්න කරලා ඒ අයට ධර්මය දේශනා කරලා විශාල නාග පිරිසක් තිසරණය ගත ඒ තිසරණයේ පිහිටන්නට යෙදුනේ අද වගේ බක්පුර පතුළුස්සක් පොහෝ දවසක. ඉතින් මේ ගමනේදී කැලණි පුරවරයට අධිගෘහිතව හිටපු මණියක්කික නාගරාජයත් ඒ සරණට ගිහිල්ලා හිටියා. ඉතින් මණියක්කික නාගරාජයා ආරාධනා කළා තවත් තතාවක භාග්‍යතුන් වහන්සේ මේ දිවයිනට වැඩම කරනවා නම් මගේ ප්‍රදේශයටත් කැලණිය ප්‍රදේශයටත් වැඩම කරන සේක්වා කියලා ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ මා ආරාධනාවත් ආරගත්තා. ඒ නිසා තමයි උන්වහන්සේ තුන්වෙනි වතාවටත් මේ ලංකාවට වැඩම කරන්නට යෙදුනේ. ඒ වගේම පින්නතුනි මේ බක්පුර පතුළුස්සක් පොහෝ දවස තවත් වැදගත් වන්නේ අපේ පින්නතුලා දන්නවා අපේ මහ බෝසතාණන් වහන්සේ සතර පෙරනිමිති දැකලා තමයි ගිහි ගෙයින් නික්මුණේ. ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක්, ඒ වගේම ශ්‍රමණරුවක් කියන මේ සතර පෙරනිමිති පින්නතුනි එක දවසේ දැක්කා නෙවෙයි. පළමෙන්ම මේ සතර පෙර නිමිති වල පළවෙනි නිමිත්ත ලෙඩෙක් උන්වහන්සේ දැක්කේ මේ බක්පුර පතුළුස්සක් පොහෝ දවසේ. මොකද සුද්ධෝදන මහරජුරෝ කපිලවස්තුපුර නුවරේ ප්‍රදේශයේම ලෙඩ්ඩු ඒ වගේම මහල්ලන් ඒ වගේ මලමිනි මේ සියල්ලම ඈත් කළා. ඒකට ප්‍රධාන හේතුව තමයි දෛවඥන් රජ්ජුරුවන්ට මතක් කරලා තිබුණා මෙන්න මේ වගේ දේවල් දැකලා මේ පින්වත් කුමාරයා ගිහි ගිහි කලකිරිලා පැවිද්දට යන්නට පොඩුවන්. ඒ නිසා මෙන්න මෙවැනි දර්ශනයන් මේ කුමාරයාට දකින්න සලස්සන්ට එපා. ඒ අනුව සුද්ධෝදන මහරජ්ජුරුවෝ පුන් පොහෝ දවස උයන් ක්‍රීඩාවට වෙන් කරලා මේ විදිහේ ඒ ලෙඩ්ඩු ඒ වගේම මහල්ලන් ඒ වගේම මරණයට පත්විච්ච ඒ මූර්ත ශරීර ඒ වගේම ශ්‍රමණරුවන් ශ්‍රමණයන් වහන්සේලා වගේ අය මේ කපිලවස්තු පුරනුවරින් ටිකක් ඈත් කරලයි තිබුණේ. කෙසේ හෝ එදා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ 29 වන වියේදී උයන් ක්‍රීඩාවට යනකොට දැක්කලෙඩෙක් අද වගේ බක්පුර පතුළුස්සක් පොහෝ දවසක තමයි ඒක දැක්කේ. ඊළඟට පින්නතුනි වෙසක්පුර පතුළුස්සක් පොහෝ දවසේ මහල්ලෙක් දැක්කා. ඊළඟට පොසොන්පුර පතුළුස්සක් පොහෝ දවසේ මලමිනියක් දැක්කා. ඇසලපුර පතුළුස්සක් පොහෝ දවසේ ශ්‍රමණරුවක් දැක්කා. ඒ ශ්‍රමණරුව දැකපු දවසේම මහබෝසතාණන් වහන්සේ ඇසලපුර පතුළුස්සක් පොහෝ දවසේ ගිහි ගෙයින් නික්මුණා. එහෙමනම් සතර පෙරනිමිති දකින්නට ආරම්භ වෙච්ච පුන් පොහෝ දවස තමයි
බක්පුර පසළොස්වක් බොහෝ දවස කියලා කියන්නේ. එහෙමනම් පින්නතුනි මේ වගේ ඓතිහාසික කාරණා රාශියකින් සෝභමානවත් වෙච්ච උතුම් පුන් බොහෝ දවසක්. ඊළඟට අපේ ලාංකිකයන්ට මේ බක් මාසය කියලා කියන්නේ සිංහල අලුත් අවුරුද්ද ලබන මාසය. ඒ වගේම හැම දෙයක්ම නවම් ආකාරයෙන් ආරම්භ කරන මාසය. එහෙමනම් දැන් මේ පින්නතුන් අද දවසේදී පෙහෙවස් සමාදන් වෙලා සිටින්නේ ඒ වගේ උතුම් පුර පතළොස්වක් බොහෝ දවසක. පින්නතුනි මේ පෙහෙවස් සමාදන් වෙලා කටයුතු කරන මේ ඇත්තන්ට මහා ධනයක් තියෙනවා. ඒ ධනය පින්නතුනි මිල මුදල් නෙවෙයි. ඒ මහා ධනය තමයි මේ ආර්ය ශාසන සත්තහාරය ධනය. සත්තහාරය ධනය නැත්තං පින්නතුල්ලා මේ වගේ අවස්ථාවකට පැමිණෙන්නේ නැහැ. හැබැයි එක එක මට්ටම් තියෙනවා. ඒ මට්ටම් අපි උපරිම මට්ටමට උපරිම තලයකට මේ සත්ත ආර්ය ධනය ගේන්නට ඕන. දැන් බලන්න පින්නතුනි ධනය තියෙනවා නම් පුහුදුන් කෙනෙකුට ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට ධනය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. ඕනම දෙයක් ධනයෙන් කරගන්න පුළුවන්. උගත්කම පවා අද ධනයට ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. එහෙමනම් සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ ආර්ය ශාසනයෙහි පින්නතුනි මේ සත්තහාරය ධනය තියෙනවා නම් ඕනම දෙයක් කරන්න පුළුවන්. සත්තහාරය ධනය නැත්තම් ඒකාන්තයෙන්ම පරිහානියක්මයි සිද්ධ වෙන්නේ. ඉතින් පින්නතුල දන්නවා මේ සත්තහාරය ධනය සද්ධා ධනං. පළවෙනි ධනය තමයි සද්ධා ධනය. එතකොට බලන්න මේ සද්ධාව කියන එක ධනයක්. ඒ වගේම මේක බලයක්, මේක ඉන්ද්‍රියක්, මේක ලාභයක්, මේක බීජයක්. මේ සද්ධාවෙහි තියෙන වටිනාකම කියන්නෙම කරන්න බෑ. සද්ධාව නොතිබුණා නම් අපිට මේ විදිහට පෙහෙවස් සමාදන් වෙලා මේ විදිහට කටයුතු කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. එහෙමනම් මේ උතුම් සද්ධාව මේ පින්නතුල්ලා තුළ පවතින මේ උතුම් සද්ධාව පහනක් දැල්ව ගත්ත කෙනෙක් ඒ පහන නොනිවා පවත්වා ගන්නවා වගේ බොහෝම කල්පනාවෙන් සද්ධාව ආරක්ෂා කරගන්න ඕන. මේ සද්ධා ධනය තිබුණ නැත්නම් අපිට ගමනක් නැහැ. ඒ නිසා ඒ සද්ධා ධනය තව තවත් දිනු තියුණු කරගන්නට අද දවසේදී පින්නතුලට අවස්ථාව ලැබෙනවා. ඊළඟට පින්නතුනි මිල මුදල් තියෙනකොට ඕන දෙයක් කරන්න පුළුවන් වගේ තමයි ආර්ය ශාසනයේ මේ ආර්ය ධනයේ දෙවැනි ආර්ය ධනයේ තමයි පින්නතුනි සීලය. එහෙමනම් සීලවන්තකම කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඉතින් අද දවසේදී විශේෂයෙන්ම මේ පැමිණිලා තියෙන සිල් ආරක්ෂා කරන්න. අපි කියන්නේ අපි සිල් සමාදන් වෙන්න යනවා. එතකොට වෙනදට ගිහියන් වශයෙන් පන්සිල් ආරක්ෂා කරනවා. නමුත් අද දවසේ ඊට වඩා විශේෂ සීලයක් සමාදන් වෙන්නට ආරක්ෂා කරන්නටයි මේ පැමිණියේ. ඉතින් ඒක ප්‍රාතිමෝක්ත සංවර සීලයේ පමණක් නෙවෙයි, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය කියන මේ සීලයන් සියල්ලම සම්පූර්ණ කරන්නටයි අද මේ ස්ථානයට පැමිණියේ. එහෙමනම් පින්නතුල්ලා මේ පැමිණිච්ච කාරණය හොඳට සිහියේ තබාගෙන ඒ සීල ගුණය පුරන්නට ඕන. සීලේ සීල කියන්නේ ඉතින් හැමෝම දන්නවනේ, කයයි වචනයයි දෙකේ සංවරය තමයි සීලේ කියලා කියන්නේ. ඉතින් මේ ශික්ෂණය, මේ පුහුණුව අනිවාර්යෙන්ම අපට අවශ්‍යයි නිවන් මගට. එහෙනම් මේක ආර්ය ධනයක්. ඊළඟට පින්නතුනි හිරි ධනං. අන්න හිරි ඔත්තප්ප කියලා මෙතන ධන දෙකක් තියෙනවා. මේ හිරි ඔත්තප්ප දෙක ධර්මයේ හඳුන්වන්නේ ලෝකපාලක ධර්ම හැටියට. ඇත්තටම ලැජ්ජා බය දෙක තියෙනවා නම් අකුසල් කරන්න අපි ගොඩාක් මැලි වෙනවා, බය වෙනවා. දැන් බලන්න පින්නතුනි මෙතන ලැජ්ජාව කියලා කියන්නේ කයෙන් වැරදි කරන්න ලැජ්ජයි, වචනෙන් වැරදි කරන්න ලැජ්ජයි, කොටින්ම හිතින් පවා වැරදි කරන්න ලැජ්ජයි. එහෙමනම් මේ ලැජ්ජාව ඇති තියෙනට ඕන එක පිළිසරණක්. එතකොට බලන්න අද මේ සමාජයේ ගත්තාම මේ ලැජ්ජාව කියන එක ගෑවිලාවක් නැති ස්වභාවයක් තියෙන්නේ. ඇයි අපි එහෙම කියන්නේ? එහෙම කියන්නේ තමන් කරන වරද
උදාරවට සමාජයේ ඉදිරියේ ප්‍රකාශ කරන්නටවත් සමහරුන්ට ලැජ්ජාවක් නැහැ. කියන්නේ වරද කරන්නයි ලැජ්ජ වෙන්න ඕන. නමුත් කරපු වරද පුන පුනා කියන්නත් කිසි ගාණක් නැහැ කියලා කියන්නේ ලැජ්ජාව ගෑවිලාවක් නැහැ. එහෙමනම් කයෙන් වචනෙන් සිතින් වැරදි කරන්න අපි ලැජ්ජ වෙන්න ඕන. ඊළඟට පින්නතුනේ භය. ඒකත් ආර්ය ධනයක්. භය කියලා කියන්නේ මේ හොල්මන් වලට තියෙන බය නෙවෙයිනේ. භය කියලා කියන්නේ කයෙන් වචනෙන් සිතින් වැරදි කරන්න බය වෙන්නට ඕන. ඉතින් මොකද කයෙන් වචනෙන් සිතින් වැරදි කරපුවාම ඒ වාගේ විපාක දන්න කෙනා කවදාකවත් වැරදි කරන්නේ නැහැ. එහෙනම් දැන් ආර්ය ධන කීපයක්ම කියවුණා. සද්ධා ධනං, සීල ධනං, හිරියොත්ථප්පියන් ධනං. ඊළඟට පින්නතුනේ සුත ධනං. එතකොට බලන්න මේ පෙහෙවත් සමාදන් වීම තුළ මේ සත්තාරිය ධනයම පින්නතුනේ වැඩෙනවා. ඒක සුත ධනය කියලා කියන්නේ බහුසුතකම. හොඳට බණ අහනවා, ඒ ධර්මයේ මතක තියාගන්නවා, ඒ ධර්මයේ ගැටලු තන් තියෙනවා නම් निराකරණය කරගන්නවා. කොටින්ම කිව්වොත් ධර්මයේ පිළිබඳව විසරදෙක් බවට පත් වෙනවා. ඉතින් මේක තමයි පින්නතුනේ සුත ධනය. එතකොට මේ බහුසුතකම අපට මහ පිළිසරණක්. අපේ ජීවිතයට ධර්මයේ තරම් ධර්මයෙන් තරම් පිළිසරණක් වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් අද දවස පුරාම පින්නතුන්ලාට ඒ බහුසුත භාවය ඇති කරගන්නට ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරන, ධර්ම සාකච්ඡා, ඒ වගේම භාවනා, ඒ නොයෙක් විදිහේ වැඩසටහන් පැවැත්වෙනවා ඒ සුත ධර්මය දියුණු කරගන්නට. ඊළඟට පින්නතුනේ ඡාගෝච. පරිත්‍යාගයත් ඒ කාන්තේම ආර්ය ධනයක්. එහෙමනම් මේ පරිත්‍යාගය කියන කිහිම් පිටින්ම අපට අද මේ පින්කම් තුළින් විස්මතු වෙනවා. එහෙනම් ඒකත් ආර්ය ධනයක්. ඊළඟට පින්නතුනේ අවසාන ධනය තමයි පඤ්ඤා. ප්‍රඥාව පින්නතුනේ සත්වෙනි ආර්ය ධනය. ඒතර ප්‍රඥාව කියලා කියන්නේ නිකම් මේ සාමාන්‍යයෙන් ලෞකික ප්‍රඥාවට නෙවෙයි. මුදල් හම්බ කරන ප්‍රඥාවට නෙවෙයි. ඒ ප්‍රඥාවත් ගිහියෙකුට අවශ්‍යයි තමයි. නමුත් මෙතන කියන්නේ ආර්ය ප්‍රඥාව. උදයත්ත ගාමිනී පඤ්ඤා ඇතිවීම නැතිවීම පිළිබඳව අපිට යම් කිසි අවබෝධයක් තියෙනවා නම් අන්නේ අවබෝධය තමයි මෙතන ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් එහෙමනම් පින්නතුනේ සත්තාරිය ධනේම වැඩන අවස්ථාවක් තමයි මේ පිහිවස් සමාදන් වෙලා මේ සිල් ආරක්ෂා කරගෙන කටයුතු කරනවා කියලා කියන්නේ. ඉතින් එහෙමනම් මේ දවසේදී විශේෂයෙන්ම අපේ පින්නතුලට අපි හැමදාම මතක් කරනවා. ඉතින් මේ අනුශාසනාව කියන එකත් හැමදාම ඉතින් කෙරෙන්නට ඕන. ඒ වගේම ලබා ගන්නට ඕන අනුශාසනාව. අනු කියලා කියන්නේ නැවත නැවත මේ අනුශාසනාවක් ශ්‍රවණය කරන්නට ඕන. ඒක බණක් අහලා අපි නිශ්ශබ්ද වුණොත් අප ආපහු කෙලස් පැත්තට ඇදිලා යනවා. නිතර නිතර බණ අහනකොට, නිතර නිතර අනුශාසනාවන් ශ්‍රවණය කරනකොට අපි ඒ පැත්තට ඇදිලා යන ස්වභාවය වැඩි. ඒකයි අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා නිතරම කියන්නේ නිතර නිතර අනුශාසනාවන් අපි ශ්‍රවණය කරන්නට ඕන. මොකද සාමාන්‍යයෙන් අපේ මේ සිත පින්නතුනේ පහළට ගලන ගඟක් වගේ. සාමාන්‍යයෙන් ගඟක ස්වභාවය තමයි වේගෙන් පහළට ගලනවා. ඒකට 아무ත උත්සාහයක් උනන්දුවක් අවශ්‍ය නැහැ. ඉතින් කෙනෙකුට මේ ගඟේ පහළට යන්න ඕන නම් 아무ත උත්සාහයක් කරන්න අවශ්‍යත් නැහැ. නිකම්ම ගඟේ වාඩි වෙච්ච ගමන් පහළට යනවා. ඒ වගේ තමයි මේ කෙලෙස් ගමන, සසර ගමන නිකාම්ම ගලාගෙන ගහගෙන යන එකක්. හැබැයි ඒ ගඟේම උඩට උඩුගම් බලා පිහිනනවා වගේ වැඩක් තමයි මේ සසරින් එතර වෙන එක. ඒක ලිහිත පහත වැඩක් නෙවෙයි. ඒකට හොඳ වීරියක් තියෙන්නට ඕන, සිහියක් තියෙන්නට ඕන, අවබෝධයක් තියෙන්නට ඕන. මේ කරුණ තිබුණ නැත්නම් අපට මේ උඩුගම් බලා පිහිනනවා කියන එක ලිහිත වැඩක් නෙවෙයි. අපි හිතමු කෙනෙක් දැන් උඩුගම් බලා පිහිනනවා අර සැඩපහරේ. ඉතින් දැන් එයා පිහිනන අනේ දැන් මට මහන්සි කියලා විනාඩි 5ක් විවේකයක් ගත්තොත්, ඒ කියන්නේ නීවරණ වලට අහුනොත් ආය මුලට යනවා, ආය පහලට යනවා. අන්න ඒ වගේ වැඩක් තමයි පින්නතුනේ
මේ සසරින් එතර වෙනවා කියන එක මේ බය කරනව නෙවෙයි. නමුත් මේකේ ස්වභාවය මේකේ ආදීනවය ඉතාම හොඳින් තේරුම් ගන්න තරමට තමයි අපිට යථාර්ථය අවබෝධ කරගන්නට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් එහෙමනම් පින්නතුනි අද දවසේදී පින්නතුන්ලට අපි විශේෂයෙන්ම කියන්නේ මේ සීලය කියන එක ඉතාම හොඳින් පුරුදු කරන්නට ඒ වගේම ප්‍රගුණ කරන්නට ලැබිච්ච හොඳම අවස්ථාවක් කියන එක කල්පනා කරලා මේ සිල් ආරක්ෂා කරන්නට ඕන. මොකද සත් ආර්ය ධනයන් අතුරෙන් දෙවෙනි ආර්ය ධනය. එතකොට පින්නතුල්ලා අද පැමිණිලා සිටින්නේ ඒකාන්තයෙන්ම සිල් ආරක්ෂා කරන්නට. එතකොට වෙනද මතක් කරනවා වගේම දැන් බලන්න මේ සමාදන් විත්ත ශික්ෂාපද. මේ ශික්ෂාපද පිළිබඳව හොඳට අවධානය යොමු කරලා මේ ශික්ෂාපද ටික ආරක්ෂා කරන්න ඕන. මොකද වර්ෂයකටම පින්නතුල්ලාට මේ විදිහට පෙහෙවස් සමාදන් වෙන්න තියෙන්නේ අවස්ථා 12යි. බලන්න අවස්ථා 12යි තියෙන්නේ. ඒතර කොතර පුංචි කාලයක්ද මෙහෙම සිල් සමාදන් වෙලා ඉන්න තියෙන්නේ. එතකොට මේ ලබාගත් දුර්ලභ අවස්ථාව කෙටි කාලය නිරපරාධ පින්නතුනි ආවට ගියාට පෙහෙවස් සමාදන් වෙලා ඔහේ උඩු බලාගෙන ඉඳලා කවදාකවත් අපට විශේෂත්වයකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සිහියන වන හොඳට දිනු කරගෙන ඒ සමාදන් විච්ච සීලය ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ හැටියට ඒ සීලයේ පිළිබඳ හොඳ කල්පනාකාරීව සිඳීම තුළ අපට මේ සීල ශික්ෂාව ඉතාම හොඳට ආරක්ෂා කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඊළඟට පින්නතුනි ඒ විතරක් නෙවෙයි. වෙනදට නම් අපි සාමාන්‍යයෙන් පන්සිල් ආරක්ෂා කරනකොට ඉන්ද්‍රිය සංවර සීලයක් ගැන වැඩිය හිතන්නේ නැහැ. නමුත් අද දවසේ එහෙම නෙවෙයි. පින්නතුනි අද ඉන්ද්‍රිය සංවර සීලය ගැනත් හිතනවා. ඉන්ද්‍රිය සංවර සීලයට ශික්ෂාපදයක් නැහැනේ. ශික්ෂාපද නැහැ ඉන්ද්‍රිය සංවර සීලයට. එහෙම ශික්ෂාපද පනවලා ඉන්ද්‍රියන් සංවර කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එහෙමනම් ඉන්ද්‍රිය සංවරයට අත්‍යවශ්‍ය දේ තමයි සති සම්පජඤ්ඤේ. සිහියයි නුවණයි දෙක තිබුණොත් ඒකාන්තයෙන්ම අපේ ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනකොට පින්නතුනි අපේ ద్వාරත්‍රය ඉතාම හොඳට පිරිසිදු වෙනවා. ඉතින් එහෙමනම් ඉන්ද්‍රිය සංවර සීලේ පිළිබඳවත් පින්නතුල්ලා කල්පනාකාරී වෙන්නට ඕන. ඒක තමයි සීල විසුද්ධියක් බවට පත්වෙන සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයටත් වඩා ඉන්ද්‍රිය සංවර සීලයයි සීල විසුද්ධියක් බවට පත්වන්නට උපකාර වන්නේ. එකෙන් අදහස් කරන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය නැත්නම් සිත්සාපද සමාදන් වෙලා ආරක්ෂා කරන සීලය අවශ්‍ය නැ කියන එක නෙවෙයි. ඒ සීලයේ තිබුණොත් තමයි ඉන්ද්‍රිය සංවර සීලයට උපකාරයක් වන්නේ. හැබැයි ධර්මයේ ඉන්ද්‍රිය සංවර සීලයටත් විශේෂ තැනක් දීලා තියෙනවා. ඊළඟට පින්නතුනි ප්‍රත්‍යසන්නසිත සීලය ගැන දන්නවා. ඊළඟට ආජීව පාරිශුද්ධ සීලය මේ ඔක්කොම සිල් වැටෙනවා. එහෙමනම් අද දවසේදී ඉතාම හොඳින් ගුණ වැඩෙන විදිහට තමන්ට සතුට වෙන්න පුළුවන් විදිහට අවස ගත කරන්නට හැම දෙනාම මහන්සි ගන්නට ඕන. ඉතින් අපේ පින්වත් හැමෝටම ඉතාම හොඳින් සීල විසුද්ධියක් සම්පූර්ණ වෙන විදිහට මේ ශික්ෂාවන් ආරක්ෂා කරන්නට තුරුණුවන්ගේ අනන්තානුභාව බලෙන් ශක්තිය බලය වීරිය වාසනාව සර්ව ප්‍රකාරයෙන්ම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්නතුනි එහෙමනම් අද දවසේදී අද උදෑසන චීරපායාස සම්බුද්ධ පූජාව ඒ ධර්ම දේශනාවෙහි දායකත්වය සුවත YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය කරන ඒ දායකත්වය 2016 අප්‍රේල් මාසයේ 14 වන දින අභාවයටපත් නොයෙල් විජේසූරිය පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත් සීලවතී එදිරිසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරගෙන අද මේ පින්කම් පෙළකට දායකත්වයේ සපයනවා. ඒ වගේ පියාණන්ගේ සහ මෑණියන්ගේ දෙමව්පියන් වන සයිමන් විජේසූරිය ලිලියන් පෙරේරා ඒ වගේම ක්වාන්ස් සියාටත්
එවගේ ඩීඑස් එදිරිසිංහ එමලින් පෙරේරා ඇතුළු වර්ග පරම්පරාවේ පින් බලාපොරොත්තු වන සියලුම බන්දු වර්ගයාට ඒ කාන්තේ මේ පින් පෙනේවා. ඒ සියලු දෙනාටම මේ කුසල් ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් පිණසම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්කම කරන ඒ පින්වත් හැම දෙනාටම ඒකාන්තේ මුතුම් චතුසත්‍ය අවබෝධයේ පිණසම මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙමනම් දැන් අපි දෙවියන්ට ඥාතීන්ට සීල සත්වයන්ට පින් දෙමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පද සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පති සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පති සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම් ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මම් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාර සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුංචතු. සාදු සාදු සාදු. හොඳයි, මහා සංඝරත්නය ආශිංසන පතනවා. අදත් මතක තියාගන්න කිසිසේත්ම කතා කරන්න පුළුවන් කමක් නැහැ. නිසා කවුරුත් කතා කරන්න බෑ. මොකද අද දවසේදී අපි ඉතාම හොඳින් ගුණධර්ම පුරන්නටයි මේ ස්ථානට පැමිණලා සිටින්නේ. කිසිම කෙනෙකුට බාධා වෙන විදිහට අහුමුළුවලවත් කතා කරන්න නම් එපා. නිසා කතාවට කිසිම ඉඩක් අද දවසේ නැහැ. හොඳයි, කවුරුත් වැඳගන්න. අභිවාදන සීනිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතෝ.